ආයුබෝවන් හරිදේ හරියටම ගෙනෙන සියුත ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කවිදු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත අසත් සාලිගේ ප්‍රකාශයේ විමර්ශනයට CIDN කණ්ඩායමක් අගෝස්තු මාස ශිෂ්‍යත්වයේ සහ උසස් පෙළ විභාගයේ නොපැවැත්වීම පිළිබඳ සාකච්ඡා විදේශගතව සිට පැමිණෙන පුද්ගලින්ට ඉදිරියේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් වවුනියාවේ ඇඟලුම් කම්හලක කොවිඩ් අවධානමක් දකුණු අප්‍රිකානු නව කොවිඩ් ප්‍රභේදයේ මර්ධනයට එන්නත් කරන ක්‍රියාවලිය පමණක් ප්‍රමාණවත් නැහැ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි සීනිපත් අඩු කිරීම මගින් රජයේ බලාපොරොත්තු වූ සම්පූර්ණ වාසිය ජනතාවට ලැබුණේ නැහැ රාජ්‍යමන්ත්‍රී ජානක කියයි සීනි වංචාවයි බැඳුම් කර වංචාවයි දෙකම එකයි නලින්ද පවසයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අසත් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි වලට අදාළව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා පසුගිය දිනක අසත් සාලි මහතා විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. එෙහිදී සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අසත් සාලි මහතා විසින් පසුගිය දිනක කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විවිධ පාර්ශ්ව වෙත ලැබී තිබුණා. මේ පැමිණිලි වල සඳහන් වුණේ ඔහු කරන ලද ප්‍රකාශය රටේ නීතියට පටහැනි බවත් ඒ වගේම එමගින් ජාතීන් අතර ආගම් අතර සහ එම ආගම් ජාතීන් වලට අයත් ජන වර්ග අතර යම් විසංවාදයක් ඇති වෙන බවට ඒ අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ විමර්ශනය කරනු ලබන්නේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් විශේෂ කණ්ඩායමක් මේ සඳහා පත් කර තිබෙනවා. ඊට තවත් නිලධාරීන් 5 දෙනෙකු ඊට අමතරව ඇතුළත් කර තිබෙනවා. මෙම වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී පවත්වන අද නැද්‍යන්න සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජෙනරල් සනත් පූජිත මහතා පවසනවා. අප කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. එම සාකච්ඡාවලින් අනතුරුව අදාළ දිනවකවානු ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. වත්මන් රජය බලයට පත්වීමට පාස්කු ප්‍රහාරය භාවිත කළ බව පාස්කු ප්‍රහාරය භාවිත කළද එම ප්‍රහාරයේ මහමොලකරුවන් ඇතුළු වගකිව යුතු පාර්ශව හෙළි කිරීමට රජය අපොහොසත් වී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි මහා හේෂා විතානගේ යන මහත්වරුන් පවසනවා. අම්මේ අපි හිතුවා දැන් ගෝඨාභය මහත්තයා පත් වෙලා පැය 24ක් යන කලින් එදා එතුමාලා විපක්ෂයේ ඒක කියපු ඒ සියලු දේවල් කියන දහම මේ පාස්කම් සිමේ වාර්තාවු. පාල සීසේන මහත්තයා දැම්මට ගෝඨාභය මහත්තයා කිව්වේ නෑනේ මෛත්‍රීපාල සීසේන මහත්තයා කරපු දේම කරගෙන යනවායි කියලා. මෛත්‍රීපාල සීසේන මහත්තයා කරපු දේවල් හොඳ නැති නිසානේ ගෝඨාභය මහත්තයා පත් කරේ. දැන්ද කොරලා තියෙනවද මේ පාස්කම් පාර්ශ්ව සිමේ තුල? කවුද වැරදිකාරය වෙලා? කවුද මේ බෝම්බේට සම්බන්ධ වෙලා තියෙන කාරණාවත් අපිට හොයා ගන්න වෙලාව නෑ. වැඩවැරි තාසල්න බොරුවට රඟපාලා මිත්‍යා හදලා බලයට ඇවිල්ලා අද මේ රට අවුල නැතිනකට පත් වෙලා තිබුණේ. දැන් මේ ආණ්ඩුවේ ඇතුලේ ඉන්න තවත් මෙතියම්තුරු කියන ජනන්ද පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තාව පිළිගන්න බෑ. මර වැඩක්. ෆේල් කියන්නේ ඒ නිසා. මේ අසාර්ථක භාවය තුල මිරිකලා ඉන්න ආණ්ඩුවට ජනතාව ඉස්සරහට දැන් යන්න බෑ. ජනතාවට කියලා නැවත කියන්න දෙයක් නෑ. ජනතාව තුල නිර්මාණය වෙන විරෝධය දිනෙන් දින කොතෙක්ද කිව්වොත් අර කිසා ගෞතමියට බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ නොමල ගේකින් අබෑටයක් අරන් ඉන්න කියලා මේ ආණ්ඩුවට වණින් නැති ගේකින් අබැටයක් හොයාගන්න බැරි තරමට මේ ආණ්ඩුව පිරිහිලා කියන එක මුරුත්ත්වේ ආනන්ද හඳුගෙන ඒක හරියටම ගැලපෙනවා මේ වෙනකොට කතා කරන්නේ පාස්කු අල්ලන්න ආපු දෙවිය විදියට නෙමෙයි පාස්කු වලින් බේරෙන්න හදන දෙවිය විදියට නැග බේර ගන්න ආණ්ඩුවද කරන්නේ එක්ක සජිත් කරේ තියෙනවා එක්ක මෛත්‍රීගේ කරේ තියෙනවා එක්ක රණිල්ගේ කරේ කියලා මේ පාස්කුව දියාරු කළා දාන අපි කාදින ලිම්පන්න මාත්‍රිය කියනවා අපි බෞද්ධ මන්ත්‍රීවරු අපි ඔබ වහන්සේත් එක්ක එකතු වෙන්න සූදානම් සියල්ල හැමදාම රවට්ටන්න බෑ 69 ලක්ෂයේ එදා රැවට්ටුව කියන කද සමාජගත වෙලා තියෙනවා පිළිගන්නවා හැබැයි මේ සුළුතරයක් වෙන රැවටිච්ච මිනිස්සුන්ගේ කරපිටින් නැවතා ආණ්ඩු හදන්න ගෝඨාභය මහත්තයාගේ කණ්ඩායම උත්සාහ කරනවා නම් ඒක මේ මහ පොළොවේ බොරුවක් බවට පත් කරන්න සමිජන බලවේගය අපි සූදානම්
රටේ ආර්ථිකය සඳහා නව ක්‍රමවේදයක් අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මේ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. සීනි වංචාව ගත්තට පස්සේ මහ බැංකු වංචාවට දෙවෙනි නෑසා ක්‍රමවේදෙත් දෙකම එකයි. එදත් කරේ මොකක්ද? රැල්ලි ක්‍රමසිංහ මහත්තයා තමන්ගේ හිතවතාව දාගෙන මහ බැංකු අධිපති කරලා හොරකම කරන්න පුළුවන් විදියට බැඳුම් කර විලදේ ගැනීම ක්‍රමවේද වෙනස් කළා දුන්නා. ඊට පස්සේ ඒ මහ බැංකු අධිපතිවරයා තමන්ගේ බෑනර් ටිප් එක දුන්නා. අද බිලියන 15ක් අපි බැඳුම් කර නිකුත් කරනවා වැඩිහත් වෙන්න කියලා. අන්න එතන එහෙම තමයි ඇලෝසියස් අයුතු ලාභයක් උත්පාදනය කරේ. මෙතනත් මොකද උනේ? මෙතනත් උනේ ආ ඔන්න අපි ගැසට් එක වෙනස් කරනවා. උඹගේ එපන් සීනි. ඔන්න අයුතු ලාභ දෙකම එකයි. දැන් ඔන්න රෝටි බැලුවට පස්සේ බලා ගන්න පුළුවන් මේ හොර සීනි කෑවේ කවුද කියලා. දැන් ඉන්නවා සෙට් එක දත මැදගෙන සීනි වංචාවක් උනේ නෑ කියලා කියන්නේ. අද උදේ එක නාලිකාවක් ඇවිල්ලා බඳුරුවට දැවතුමා කියනවලු සීනි වල බදු ගහන අය පුද්ගලෝ කැමති. මොකද සීනි මිල අඩු කරපු ගමන් මිනිස්සු තේබුන් විතරක් නෙමෙයි හැලිය රක්ක කරන සීනි පාවිච්චි කරනවා. ඒ නිසා මේක නවත්තන්න නම් සීනි වල බදු ගහන්න ඕනේ කියලා. දැන් විවිධ තර්ක එයි මේ සීනි වංචාව යට යවා ගන්න. ඒගොල්ලෝ එහෙම තමයි. දැන් ඕන කරනවා අපිට සිස්ටම් චේන්ජ් යන්න නැත්නම් මේ ක්‍රමවේදයේ වෙනස. උලංගේ අසමත්කම් ප්‍රදර්ශනය වෙයි. අපි ජනතාවට විකල්පයක් ඉදිරිපත් කරමින් යන්නට ඕන. අලුත් ක්‍රමවේදයක් මොකක්ද? රටේ ආර්ථිකය හදන්න පුළුවන් නව ආර්ථික ක්‍රමවේදයක්. සීනි බද්ද අඩු කිරීම මගින් රජය බලාපොරොත්තු වූ සම්පූර්ණ වාසිය ජනතාවට නොලැබුණු බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් මේ එක්සත් ජාතික පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණයි මේ ඔක්කොම ආණ්ඩු කරපු කාලේ 2016 තුන්වෙනි මාසේ 8 වෙනිදා සීනි බද්ද තිබුණා රුපියල් 30ක් මේක නැවත වරක් 7 වෙනි 9 වෙනි මාසේ 7 වෙනිදා 725 බවට පත් කරා. එතකොට රුපියල් 29.75ක් බද්ද අඩු කරා. මාස ගණනාවක් තිබුණා. එතකොට ජනතා විමුක්ති පෙරමුණයි ওই සමගි ජන බලවේගයේ කට්ටියයි දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩු කරන කාලේ. හැබැයි එහෙනම් එදා 725ට අඩු කරාම රුපියල් 29.75 මේ රටට අයින් වෙලා තියෙනවා. එතකොට ඔය හඳුන්නෙත්ති මහත්තයාට එහෙම තිබුණනේ අධිකරණ යන්න. හඳුන්නෙත්ති මහත්තයා එතකොට හිටියේ කෝප් කමිටුවේ සභාපති. නීතිය ක්‍රියාත්මක කරාද? නෑ. ඇයි? අපේ රටේ බදු ප්‍රතිපත්තියක් තියෙනවා. බාණ්ඩ මිල වැඩි වෙනකොට රජය ගන්න බදු මිල අඩු කරනවා. දැන් මේකේ වාසිය ගිහින් තියෙන්නේ ඔය කියන 6 දෙනාට විතරද? නෑ. අපි 725ට අඩු කළා. ඒගොල්ලෝ සීනි ටික ලංකාවට ගෙනාන පස්සේ ආපහු රුපියල් 50 කරා නම් තමයි මේ පාඩු එහෙම් පිටින් යන්නේ. හැබැයි 135ට තිබිච්ච සීනි අපි ටික දවසක් රුපියල් 85ට දුන්නා. ඊගවට 110ට 115 දක්වා අඩු කරා. රුපියල් 20ක විතර වාසියක්. මේ රටේ ජනතාවටත් මේකේ ලැබුණා. හැබැයි අපි පිළිගන්නවා අපි බලාපොරොත්තු වෙච්ච සම්පූර්ණ වාසිය ජනතාවට ලැබුණේ නැහැ. විදේශගතව සිට පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සහ මෙරට සංචාරයට පැමිණෙන විදේශිකයින් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එළඹෙන සතිය තුළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. විශේෂයෙන් කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් නිවස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි. නිරෝධායන කාල සීමාව පිළිබඳව සහ රට තුළට පැමිණීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට ඇතුළත් කිරීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඊයේ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 314 දෙනෙක් හඳුනා ගැනුණා. එම ආසාදිතින් අතරට විදේශයන්හි සිට පැමිණි පුද්ගලින් 33 දෙනෙක්ද ඇතුළත්. එය අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 87600 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් ආසාදිතින් 84253 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. ඊයේ දින මෙරටින් එක් කොවිඩ් මරණයක් වාර්තා වුණා. මියගොස් ඇත්තේ කණත්තිවිව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්. එය අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 526 දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත පසුගිය ජනවාරි මාස 29 වනදා සිට ඊයේ දින දක්වා මෙරට පුද්ගලින් 770408 දෙනෙකුට ලබා දී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ කොවිඩ් නව ප්‍රභේදයක් මෙරටින් වාර්තා වීම හමුවේ එන්නත සම්බන්ධයෙන් පමණක් විශ්වාසය තබා කටයුතු නොකළ යුතුයි.
යුතු බවයි. දකුණු ආප්‍රිකාවේ දැනට පැතිර යමින් තියෙන COVID-19 ප්‍රභේදය හඳුනා ගන්නවා ටැන්සානියාවේ ඉඳලා පැමිණි විදේශිකයෙක් තුලින් මේ COVID-19 ප්‍රභේදය හඳුනා ගැනීමෙන් අපට නැවත නැවතත් අවධාරණය කරන්නේ ලංකාව තුළට ඕනෑම මොහොතක දකුණු ආප්‍රිකාන් ප්‍රභේදයත් ඇතුළු වීමේ අවධානම තියෙනවා කියන එක. ඒ වගේම දකුණු ආප්‍රිකාන් ප්‍රභේදය වගේම දැනට අනෙකුත් රටවල පැතිර යන නොයෙකුත් වර්ගයේ ප්‍රභේද ඕනෑම මොහොතක ලංකාවට ඇතුළු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා දකුණු ආප්‍රිකානු ප්‍රභේදයේ විශේෂත්වය තමයි ඉතා සීග්‍රයෙන් පැතිර යනවා. ඒ වගේම අපි දැනට භාවිතා කරන එන්නත මේ ප්‍රභේදය සඳහා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා ලෝකේ තවමත් පර්යේෂකයෝ නිසියාකාරව මත පල කරලා නැහැ. මේ නිසා මේ එන්නත යම් විදිහකින් දකුණු ආප්‍රිකානු ප්‍රභේදයට සාර්ථක ප්‍රතිචාර නොදැක්වොත් අපි නැවත නැවතත් මෙවැනි ප්‍රභේදයක් එක්ක ගැටලුවකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින් වාර්තා වීමත් එක්කම නැවතත් අවධාරණය කරගත යුත්තේ අපිට තියෙන එකම විසඳුම එන්නත් වැඩසටහන පමණක් නෙමෙයි කියන එක. ඒ නිසා අපි නැවතත් සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන නීති ඉතා දැඩිව පිළිපදිමින් COVID-19 පාලනය සඳහා මීට වැඩි අවධානය යොමු කරන්න ඕන කියන එක අපි අවධාරණය කරනවා. වවුනියාව ප්‍රධාන ඇඟලුම් කම්හලක සේවය කළ 21 දිනකට COVID-19 වෛරසය ආසාදනී වී ඇති බවට තහවුරු වී ඇති බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. අදාළ ඇඟලුම් කම්හල තුල සේවය කළ පිරිසකට වෛරසය ආසාදනී වී ඇති බවට ප්‍රථමයෙන් තහවුරු වීමෙන් අනතුරුව ඇඟලුම් කම්හල තුල සේවකීන් PCR පරීක්ෂාවන්ට ලක් කෙරුණා. එහිදී 21 දිනකට වෛරසය ආසාදනී වී ඇති බවයි තහවුරු වී ඇත්තේ. කොවිඩ් තෙවන රැල්ලක අවධානම හේතුවෙන් ඉතාලිය ජලිත පූර්ණ වශයෙන් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඉතාලියේ බොහෝ ප්‍රදේශවල පාසල් ආපන ශාලා සාප්පු සහ කෞතුකාගාර එළිමෙන සතියේ සිට වසා දැමීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිලාන් අවට ලොම්බාඩිය ඇතුළු බොහෝ ප්‍රදේශ මෙන්ම රෝමය අවට ලාසියෝ ඇතුළු බොහෝ ප්‍රදේශ සඳුදා සිට රතු කලාප වශයෙන් නම් කිරීමටයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. ඉන්දියාව තුළ ජලිත කොරෝනා ආසාදිතින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. මහාරාෂ්ට්‍ර, කේරළ, පංජාබ්, කර්ණාටක, ගුජරාත් සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් මෙලෙස ආසාදිතින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අතර ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී නව කොරෝනා ආසාදිතින් 30,000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රංශයෙන් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාවද 169 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එරට මුළු ආසාදිතින් සංඛ්‍යාව 40,45,000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට සිදු ඇති මුළු මරණ සංඛ්‍යාව 93,315ක්. මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එවක ආරක්ෂකංශ සමාජිකීන්ට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කර ඇති චෝදනා ඔප්පු කිරීමට රජය අපොහසත් වේ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. පාස්කු කොමිසම මගින් මොකද්ද කරලා තියෙන්නේ? වෙලුම් 22ක් ලබා දීලා නැහැ. අපි ගියා සාක්කි දෙන්න, අපේ සාක්කි කොහෙවත් නැහැ. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් කිය. ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා තමයි මේ කොමිසම පත් කළේ නේද? මේකේ නරකක් හැමදේම නරක නෑ මේ කොමිසමේ. යම් යම් දේවල් එලිතරව් කරලා තිනවා මේ රටේ ක්‍රියාත්මක වෙච්ච අන්තවාදී සංවිධාන ගැන. වැදගත්ම ප්‍රශ්නය අනතුරු ඇඟවීමක් සිද්ධ වෙච්ච වෙලාවේ ඒක නොතකා හැරීම නොසලකා හැරීම නිසා මේ අය වගකිව යුතුයි කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පොලිසියේ ආරක්ෂක අංශවල කීප දෙනෙකුට චෝදනා ගොනු කරන්න කියලා. නමුත් ඔය කියපු ජාතියේ වැඩ එකක්වත් ඔප්පු කරලා නැහැ. අපිට ඔය පොහොට්ටුවේ නායකයෝ කිව්වේ රිෂාඩ් බදුර්දීන් මහත්තයා ගේ පතුරුන් වලින් ගත්ත ඒ වෙඩි බේත් වලින් තමයි හෝටල් වල පිපිරෙව්වේ කියලා. එහෙම මොකුත් ඒකේ කියලා නැහැ. එහෙම එකක් ඔප්පු කරලා නැහැ. ඒ වගේම අපිට කිව්වේ මේ රිෂාඩ් බදුර්දීන් මහත්තයා තමයි බෝම්බ කට්ටියව ප්‍රවාහණය කළේ සතුස වාහන වලින් කියලා. එහෙම මොකුත් කරලා නැහැ. රිෂාඩ් බදුර්දීන් මහත්තයාට තියෙන එකම චෝදනාව තඹ සමාගමකට ලබා දීමේදී ටෙන්ඩර් පටිපාටියෙන් පිට ක්‍රියා කළා කියන එක චෝදනාව විතරයි. එතන මේවා එක්කෝ මේ කියපු කතා පට්ටපල් බොරු. එහෙම නැත්නම් විමල් විරුවංශ මහත්මයා කියන විදිහට මේ වார்த்தාව අනාගතයේ මුස්ලිම් අය එක්ක සන්දානගත කරන්න හදන ආණ්ඩුවේ දේශපාලඥයෝ විකෘති කළා. ඔය දෙකෙන් එකයි වෙන්න පුළුවන් අපිට තේරුම් ගන්න තියෙන එච්චරයි. දැන් රට වටා පුවත් කිහිපයක් වෙතයි අවධානය. භාවිතයට නුසුදුසු කිලෝ 600ක තේකොළ තොගයක් මඩකලපුව දිස්ත්‍රික් අපරාධ විමර්ශන කණ්ඩායම විසින් සිය බහරයට ගෙන තිබෙනවා. අනුරාධපුර විලච්ඡ ප්‍රධාන මාර්ගයේ ලෝලුකස්වැව තුනේ කණු ප්‍රදේශයේදී වාහනයකට යට වී මියගිය පුද්ගලිකුගේ සිරුරක් අද අලුයම හමු වී තිබෙනවා. ඔහු වයස අවුරුදු 50 60 අතර වයසේ පසුවන පුද්ගලෙක් වන බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
බුද්දල පොලිස් විශේෂ කාර්ය බලකාණ්ඩ ලදහරින් විසින් තනමල්විල දේවගිරි කන්ද ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් ගංජා හීනක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැලණිගඟේ සිදුවන වැලි ගොඩදැමීම ඇතුළු නීති විරෝධී ක්‍රියා පිළිබඳව සොයා බැලීමට ජංගම බෝට්ටු සේවයක් ආරම්භ කර තිබෙනවා. ඒ බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුවයි. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.